මම නාලක තරංග සමරවික්‍රම අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙකුට කටයුතු කරනවා. ඒ වගේම වලල්ලවිට ප්‍රාදේශීය හිටපු සභාපතිවරයා. අද දිනේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවල තිබිච්ච විධායක සභාවට රැස් වෙච්ච කෙනෙක්, සභාගුණ කෙනෙක්. අද දවසේදී විධායක සභාව හැටියට පළමුවෙන්ම අපි දැක්කේ විධායක සභාවේ ඉන්න ඕන පුද්ගලයෝද නැද්ද කියන ප්‍රශ්නයක් තුන ඇතුල් වෙනකොටම. අපි දැකපු සංවිධායකවරු බහුතරයක් අද විධායක සභාව රැස් වීමට ඇවිල්ලා ඉන්නවා අපි දැක්කේ නෑ එකක්. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද වැඩ බලන සභාපතිවරයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසනයේ සංවිධායකවරු හැටියට කටයුතු කරපු වර්තමාන රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන විජේදාස රාජපක්ෂ මැතිතුමාව අද පත් වුණා. ඉතින් අපි මහා විශාල කම්පාවකට පත් වුණා. ඇයි මෙතුමා වගේ කෙනෙක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරයට පත් කළේ කියන එක. මොකද එතුමා මේ වෙනකොටත් වර්තමාන රජයේ නියෝජනය කරන ඇමතිවරයෙක්. මොකද අපේ පක්ෂයේ ගරු සභාපතිතුමා අපිට මීට කලින් විධායක සභාව රැස්වීමේදී කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු දරණා ඉන්නවා නම් ඉවත් කරනවා කියලා. ඒ වගේම එතුමා මීට කලින් සභා වාරයකදී ඒ වගේ ඉවත් කළා. ඉතින් එහෙම ඉවත් කරන එක බලන් ඉඳපු අපි අද දවසේදී අපිට ආපහු බලන් ඕන එතුමා ගත්ත අනිත් තීන්දුව තමයි වර්තමාන රජයේ මේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක්ට මේ පක්ෂයේ වැඩ බලන සභාපතිකම දීන එක. ඉතින් අපිට අද ලොකු කම්පණයකටපත් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කොයි බෙටද යන්නේ කියලා. ඒ නිසා අපිට සැකයක් තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උගස් තියන්නේ කවුද කියන එක ගැන. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දුක් විඳපු බර උහුරපු කට්ටිය හැටියට පළාත් පාලන ආයතන නියෝජනය කරපු කණ්ඩායමක් හැටියට අපිට ලොකු දුකක් තියෙනවා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නේ කොයි බෙටද කියලා. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරු හැටියට ඔබ අද දවසේදී ඔබගේ හදවතට තට්ටු කරලා බලන්න ඔබගේ හදවත මොකද්ද කියන්නේ කියලා පක්ෂය ගත්ත තීන්දුව ගැන. මම දන්නවා මගෙත් එක බහුතරයක් සංවිධායකවරු කතා කළා. ඒ සංවිධායකවරු බොහෝ කම්පණයකටපත් වෙලා ඉන්නවා. ඉතින් අපි එයාට ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන එතන නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන නියම තැන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමකාරයෝ ඉන්න තැන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර සමාජිකයෝ ඉන්න තැන අපි අන්නේ තැන හිටගමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගම්බද ශාඛා සමිතියේ ඉඳලා පොදු මහජනතාව බලා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න තීන්දුව මොකද්ද කියලා. මේ රටේ බහුතර කැමැත්ත මේ වෙනකොට අන්ත වාමාංශික පැත්තට ගිහිල්ලත් නැහැ, අන්ත දක්ෂිණාංශික පැත්තට ගිහිල්ලත් නැහැ. මැද තැනක තියෙන පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ මැද තැන විකුණන්න හදනවට විරුද්ධව අපි එකහෙලා හිටගන්නවා. අන්නේ හිටගැනීමේ තැන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමේ තැනට එකතු වෙන්න කියන එක තමයි අපි ආරාධනා කරන්නේ සංවිධායකවරු හැටියට. ඒ වගේම බහුතරයක් පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරු අපේ. ඒ අයට මේ වගේ රැස්වීමකට එන්න විදිහක් නැහැ. මේ රැස්වීම වල නියෝජනය කරන්නේ මහජන නියෝජිතවරු නෙමෙයි. මේවා ඉන්නේ අර කිව්ව වගේ කිරිහට්ටියට පැණි බෝතලයට සංවිධායකම් ගත්ත අය. මේ අය මහජනතාවගේ සිතුම් පැතුම් හැඟීම් හඳුනන්නේ නැහැ. ඒ අයට වටිනාකමක් නැහැ. ඒ අය තීන්දුව කරන්නේ පක්ෂේ කවුරු හරි නායකයෙක් වුණා නම් අනේ එතනට බය වෙලා තීන්දුවක් ගන්න ඕනේ කියන දණ. අපිට එහෙම බෑ. අපි මිනිසුත් එක්ක ජීවත් වෙන කොටසක්. අපි මිනිසුන්ගේ මහජන ඡන්දේ මන්ත්‍රීවරු බවට පත් වෙච්ච අය. අපිට එයට වගකීමක් තියෙනවා උත්තරයක් බඳින්න. මොකද ගමේ රටේ මලගෙදර බණගෙදර යන්නේ අපි. ඒ මිනිස්සු අපෙන් අහන්නේ ශ්‍රී ලංකාවේකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් අපිට අදාපහු රෙද්දක් ඇඳගෙන කියන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායකවරයෙක්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුන්නා කියලා අපිට කියන්න බෑ. අපි ශ්‍රී ලංකාකාරයෝ. ඒ නිසා ශ්‍රී ලංකාකාරයෝ හැටියට අපිට වගකීමක් තියෙනවා මේ පක්ෂය රැකගන්න. අන්නේ පක්ෂය රැකගන්න අපේ පාක්ෂිකයාට උත්තර සපයන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණන තැනකට ගිය එක ගැන අද අපි කම්පා වෙනවා. අද පාස්කු ප්‍රහාරය වෙලා වසර පහක් ගත වෙන තැන අපි මොනතරම් පාපකාරී තැනකටද මේ හත උස්සලා තියෙන්නේ කණ්ඩායමක් හැටියට. මේ පක්ෂය විකුණන තැනකට අද වගේ දවසක පාස්කු නඩු 400 ගණනක් තියෙන අපේ නායකතුමා, අපි ගරු කරපු නායකතුමා මේ පක්ෂයේ අධිකරණ ඇමතිවරයාට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන තීන්දුව? ගමේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනාධිපතිතුමනි, අපේ හිටපු ජනාධිපතිතුමනි ඔබතුමා මේ වගේ තීන්දුවක් ගනී කියලා. ඒ නිසා මේ තීන්දුව වහම හකුලා ගන්න ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් අපි ඉල්ලන, අපි ඔබතුමා වෙනුවෙන් පක්ෂ නායකත්වය වෙනුවෙන් පාරට බහ මිනිස්සු. හැබැයි අපි අද ඉඳලා මේ පක්ෂයේ නායකයා වැඩ බලන නායකයා වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. අපි ඒක පිළිගන්නේ නැහැ. සංවිධායකවරු හැටියට බහුතර සංවිධායක පිරිසක් ඉන්නවා. අද අපි මේ සුළු පිරිසක් ඉන්නවා මෙතන මාතරාසනේ සංවිධායකතුමා, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායකතුමාලා, මේ වගේ විශාල පිරිසක් මේ පක්ෂයට වෙච්ච අසාධාරණ වෙනුවෙන් හඬාවදි කරන්න සූදානමින් ඉන්නවා. අන්න ඒ සංවිධායකවරුන්ට අපි ආරාධනා කරනවා එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය හිටගෙන ඉන්න තැන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රටට ගමට වැඩ කරපු නායකයෝ ඉන්න තැනට එන්න. ඒ නායකයොත් එක්ක අපි පක්ෂයත් එක්ක කෙලින් ගමනක් යමු. ඒ ගමන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයා ඉන්නේ ගමේ.
අන්නේ පාක්ෂිකයට අපි ආරාධන කරනවා. දැන් අපි දන්න අපිත් එක්ක බොහෝ පාක්ෂිකයෝ කියනවනේ මේ ඕගොල්ලෝ ඔය නායකයෙක් එක්ක මේ ගමනේ යන්න එපා, ඕගොල්ලොත් ඔක අකුලගෙන ගෙදර යනවා කියලා. හරි, අපි ඒ කතාවට හිසනම ආචාර කරනවා. අපිට මිනිස්සු මඟ පෙන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න නම් පක්ෂයේ නායකයෙක් එක්ක ඉන්න ඕන තැන කියලා. ඒ නිසා අපි මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නායකයෙක් එක්ක හිට ගන්නවා. අන්නේ තැනට අපේ ආසන සංවිධායකරු හැම දිනාටමත්, පළාත් පාලන ආයතන නියෝජනය කරපු හැම දිනාටමත්, මේ වෙනකොට පක්ෂයේ යම්කිසි කලකිරීමකින් හැරගිලි ඉන්න අයටත් ආරාධනා කරනවා, එන්න ඔබ පාක්ෂිකයත් එක්ක අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟ හිටගමු කියලා. News 19.lk